හැබැයි ඔබතුමා වමේ දේශපාලනයෙන් තමයි දේශපාලනේ පටන් ගත්තේ. එතකොට රෝ ඒ කියන්නේ රෝණ විජේවීර වෙනුවෙනුත් පෙනී හිටලා තියෙනවා. උපතිස්ස ගමනායක සහෝදරයෙක්වත් වැඩ කරලා තියෙනවා. මම හිතන්නේ දැන් ඉන්න තරු පරම්පරාව එක දන්නේ අද වෙන්නේ දැනගන්නත් ඇති. ඔව්. එතකොට ඔහොම ගිහින් ඊට පස්සේ වාසු බාහු ඒ සහෝදරවරු එක්ක ඔහොම වැඩ කරලා හරිම වැදගත් වෙන වෙනුව එකයි. ඔබතුමාට ඇයි මහින්ද රාජපක්ෂව පේන්න ගන්නේ? එයත් වාමාංශික දේශපාලනය කරන කෙනෙක් නැත්තම් වමට හිතවත් දැන් ඔබතුමාට ඒ වෙලාවේ දැන් අපි මෙහෙම ලංකාවේ මිනිසුන්ට JR වාමාංශිකයි කියලා තේරෙන්නේ නැහැ නේ. මම අහන ප්‍රශ්නේ පැහැදිලිද? එතකොට ඔබතුමාට ඇයි මහින්ද රාජපක්ෂෝ මේ වමට බර කෙනෙක් කියලා හිතුනේ? ඒ කියන්නේ මොන සාධක මතද මොන කරුණුද ඒව? ඔය ඒ වෙලාවේ ඇත්තටම JR ජනරාල ජනාධිපතිතුමාගේ කාලේ රාජ්‍ය පාලනය කරපු ආකාරයට එරෙහිව විශාල ජනගෝෂාවක් පැවැත්වුණා. ඔව්. ඒකදී අවුරුදු 17ක් එක දිගට මේක පෙරලගන්න බැරුව බොහොම මේ මහන්සිලා වේස මහන්සිලා. ඒ වෙලාවේ මම එහෙම එනකොට තමයි ওই කතරගම පෙළපල් මේ පාගම ආරම්භ වෙන්නේ. ඔව්. ඒ වෙලාවේ මහින්ද මහත්මියත් එක්ක මම කතරගම ගියා පාගම. ඒ වෙලාවේ ඇත්තටම මේ ඔව් මේකේ නිවැරදි නායකත්වයක් ලැබුව ඒ ගමනට. ඒ උද්ඝෝෂණ රැල්ලට නිවැරදි නායකත්ව සපුව න්‍යායික නැති වෙන වෙලාවේ චන්ද්‍රිකා මෙතිනියත් ලංකාවේ ඉන්නේ නැහනේ. ඒ වෙලාවේ ඔක්කොම දැන් මේ වගේම දාලා ගිය වෙලාවේ එතුමා මේක නායකත්වය අරගෙන එතුමා ඒ පාද යාත්‍රාව හරහා මිනිසුන්ට ලොකු ධෛර්යයක් ලබා දුන්නා. ඒක මම දැක්ක එතුමාගේ සටන්කාමීත්වය එතුමාගේ සුන්දරත්වය එතුමාගේ මේ දැක්ම ගැන මට ආසාවක් ඇතිලා මම එතුමාත් එක්ක සම්බන්ධ වුණා.